සම්මා සම්බුදු සරණයි සැහැති සුපින් වත්ව බැහැතිෙනට. ජීවිත සදධර්මය තුළින් සුපෝෂිතකරගන්න ඔබ වෙනුවෙන් මගේ කියාදෙන් ෞධාරෝ පවාහිනය බයන්ුවෙන් කෙනන සදහම් මුතු වැල දේශනාමාලාාවේ අදධතිනට නීමති දේශනාව නිකවැරට රසස්නායක පුර නෙළුම්ගල පුරාන් රජමක්්‍රිය අරස්ථන්නේ සිදත අදත් මෙලෙසී නාරම්තර. දේශාවෙනුවෙන් සුපපුෘුදු පරිදිී වැඩමකොට වැඩහහිදින පෝචනීය කෝරලයාකම සරන් තිස්ස ගෞරවනය පින් පත් ස්වමිලහසේ අපිහම දෙනම සාධනාදනම්වා නමස්කාර පූරකව පිටිගනි. සාසාතුසා දේශනාවෙනුවෙන් පින්බර දායකත්වේ ලබා දෙබෙන් කටයුතු කරනවා කේවී පුෂ්ප නයිනප්‍රේ මහත්ම ඇතුළු පවුලේ පින්වත් පිරිස එවගේම භ්‍යවෘත විශවවිද්‍යාලයේ මිතුරු මිතුරියන් පිරිසත් එකමතු වෙන. එහෙම නම් කෞරුණය පින්වත් ස්වමින් වහස්සේට අපිහම දෙනම් නමස්කාරපූර්රකවා රාධනකර සිටපු මෙතැන් සිට උතු වූ සධර්ම දේශනාව පවත්වන්නට. අවස්රයි අපේ හාමුතුරුවෙන්. සමන්තාචක්චකවාලිසු අතරාගත්ගචන්තු දේවෙතා සහධම්මං මුනිරාජස්ශස සුනන්ුන්තු සටග මොක්මොක දන්නන් ධම්ම සවනෙ කාලුළු අයයන් බදනන්තා ධම්ම සවෙනෙ කාලුළු අයයං බදන්නන්තා දම්ම සවනෙ කාලුළු අයයන් බදන්නන් තා නමෝතස්ස භගවෙතු අරහතු සබබධමමිසු අප අපටි හතඥාන චාරස්ස දස බලධරස්ස චතුවීසාරයි ජෙවිසාරය දසස. සtuteම se dameස se da meරජ Damමසාස Taග sessabanunu සම samන bud budස නotaස බගවෙතුwaraහතු සබදamiu අප අපටි හතඥාන චාරස්ස දස බල ධරස්ස චතුවිීසාරයි ජෙවිසාය දස්ස සබ සත්තුතුත මස්ස දමමිසරස්ස ධම්මරාජස ධන්මස් සාමිස තතාාගතස්ස සබඥනු. සම්මා සමුබුද්බුදස්සේ නමුෝතස්සෙ බගවෙතුූ අරහතු ස සබදමමිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවීසාරයි ජෙවිසාර දස්දස. සභ සත්තුතුත මස්ස ධමමිසරස ධමමරාජස්ස ධම්සාමිශස තතාාගතස සබන්ම්‍යනු සම්මා සමබුද්බුදස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනේ. බොහෝම ශ්‍රදධාවෙන් යුක්තව සියරු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන අදත් ධර්මශ්‍රවනය කරන්ද. උතුම් ධර්මය ශ්‍රවනය කිරීමෙන් ධර්මයේ දාානය කරවීමෙන් ලැබෙන මහානුභව සම්පන්න කුසලානි සංසයන්ගේ බලයෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීම සඳහා ඒ සියලු පුන්න ධර්මයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා පින්නතුනිේ අපි මේදිනවල මේ දේශනාමාලාවෙන් උතුම් වූ පරාභව සූත්‍රයේ සම්බන්ධෙන් යම් යම් අවස්ථාවන් වල කරුණු සාකච්ඡා කලා ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්මදේශනා හතක් විතර ඔබ මේ වෙනකුට ශ්‍රවණය කරඩ යෙදනා. අදාපි සූදානං වෙන්නේ පරාභාව සූත්‍රයේ ඇසුරෙන් සිදු කරෙන අටවැනි ධර්මදේශනාව සිදු කිරීම සඳහා. යෝ බ්‍රහ්මණන්වා සමනන් අන්‍යංවාපි වනි වනිකාකා. මුසාවාදයන වජීතී පරාතු මේ සූත්‍ර දේශනාව මේ ගාතාවෙන් සඳහන් කරන්න පිනතින ඉතා විශේෂ කරුණක් ඒ හැම කරුණක්ම විශේෂයි නමුත් මේ කාරණාව අපිට වර්තමාන්‍ය බ්‍රහෝම ප්‍රායෝගිකව දකිින්ට ලැබෙන තැනක් මේක සරල තේරුම තමයි යෝ බ්‍රහ්මණංවා සමනංවා යම් කෙනෙක් ශ්‍රමණයන් වහන්සේලා බ්‍රහ්මණවරු මෙතන සඳහන් කරන්නේ සමිතපාපී බාහිතපාපී පහකරන ලද කෙලෙස් ඇති බ්‍රාහ්මණවරු ශ්‍රමණවරු ශ්‍රමණයන් වහන්සේලා ළඟට ගිහිල්ල හෝ අන්‍යංවාපි වනිබ්කන් එහමනතං වෙනත් සිල්වතුන් ළඟට ගිහිල්ල හෝ ත් නැත් ඔය දුගී මගේ යාචකාදීන්ට හෝ යම් පොරොන්දුවක් දෙනවනං කැමති දෙයක් ඉල්ලඩ අපි ඕනෑම දෙයක් ලබා දෙන්නම් කියලා ඔය කාරණාව බොහෝ වෙලාවට මිනිස් සමාජයෙන් අපිට දකිට ලැබෙනව එහෙම කියනවහුඟක් දෙලා ත ශ්‍රමණ බ්‍රහ්මොලුවරු ළඟට ගිය හමනං අපි සාමාන්‍යෙන් මේවාගේ කරුණු සමහරයි කියනවා භික්‍ෂූන් වහසේල සම්බන්ධයෙන් කරුණු දැක්වනකොටඇ කැපකරු දායකව් කියලා බොහෝම උනන්දුවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් දායක පිරිස් භික්‍ෂූන් වහසලට සඳහන් කරනවා ස්වාමීණී ඔබහන්සේලාට යමක් අවශ්‍යනං ඒ ඕනෑම මොහොතක අපිට මතක් කරන්න ඒ ඕනෑම දෙයක් කරලා දෙට අපි බැඳි ලයින්නවා කැපකරු දායකව හැටියට අපිව බාරගණ්ඩ කියලා එහෙම ඉල්ලීම් කරන අවස්ථාවලුත් තියෙනවා එ එහෙම ශ්‍රද්ධාවන්තයෙන් ඉන්න නිසා තමයි භික්‍ෂූන් වහසේලාට සිල්ගුණ සම්පූර්ණ කරගෙන ඉස්සරහට ගමන් කරන්න පුළුවංකම තියෙන් භික්‍ෂූන් වහන්සේලා මනාව තමන්ගේ සීලයේ ආරක්ෂා කරගන්නකොට ඒ දායකයන්ට මහපුදුම ලාභයක් දායකන්ට ගොඩාක්ින් සිද්ධ කරගන්නඩ අවස්ථාව ලැබෙන ඒ කරුණු දන්න දායක පිරිස් තමයි අපි කැපකරුවන්සේ සලකනසේක්වා අවශ්‍ය ඕනෑමද අපට කියන්ඩ ස්වාමීණි කියලා ඉල්ලීම් කරනවා ඒක හරීම වටිනෝ නමුත් පනතින ඒ ඉල්ලීම ප්‍රඥාගෝචර ඉල්ලීමක් වන්්ඩෝනේ මඒ ප්‍රඥ්ඥාගෝචරයි කියල සඳහන් කළේ ස්වාමීණය යම් අවශ්‍යතාවයක් තියෙනවානං ිට කියන්න ඒ අවස්ථාවට අපිට පුළුවන් හැටියට අපි එක සම්පූර්ණ කරල දෙන්න උත්සාහ ගන්නවා කියලවගේ කියනව නං ඒ කාරණාව හරි ප්‍රඥ්ඥාගෝචනයි අපි ඒට හේතුත්්ටිකක් සාකච්චා කරම් එතකොට මෙතන සඳහන් කරන්නේ යෝ බ්‍රහ්මණංවා සමනංවා අන්ඥංවාපි වනි්ක යම් කෙනෙක් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහසේ ලළඟට ගිහිල්ලා අ කෙනෙක් ඟට අන්‍ය සීලවන්තයෙක් ළඟට ගිහිල්ලා මේවාගේ ප්‍රකාශයක් කරනවනං ඕනෑම දෙයක් කියන්න අපි සපුරලා දෙන්නම් කියලා එහනත්තං දුගීමගේ යාචකාදීන්ට හෝ වේවා අවශ්‍ය දෙයක් සම්පූර්ණ කරලා දෙන්නම් කියලා පොරොන්දුවක් දීලා පස්සේ ඒක අමතක කරනවාන මගහරි නවන අත්හරල දානවා නං ඒක මේලෝකේ පරිහානයේ මොකයක් කියල සඳහන් කරනවා පරාභව සූතරේ එක පරිහානියට කාරණාවක් කියනක විශේෂයෙන් දේශනා කරලා තියනවා ඉතින් මේ ආරයන් වහන්සේලාට දෙන පොරුන්දු පෘතජ්්‍යාන සේලවන්තයන් වහන්සේලාට දෙන පොරොන්දු ඒවාගේ පොරොදුන පින්නතින උල්ලංගනය කරන එක ඉතාම බරපතලයි ඒ නිසා මෙතන සඳහන් කරනවා කාරණාවදී මනා සිහිකල්පනාවක් ඒ දාය කියල්ලඟ විශේෂයෙන් තිබිය යුතුයි තැන් පින්ඳතුර අර මතක් කරනවනනි අපිට අපේ මහබෝෂතාාණන් වහන්සේ එක අවස්ථාවක සිවි රජතුමා සිවි ජාතකීමට පැහැදිලි කරන්න. සිවි රජ්ජරු හැමදාම දන් දෙනවා දෙන පතාම දන්සල් හයක් පවත්වනවා. එක දවසට එක දන්සැලක කහවනු ලක්ෂයක් විය දැන් කරනවා එතකොට දවසට කහවන් ලක්ස හයක් විය දැන් කරනවා. එක දවසක් සුවඳ පැනික් නාලා මේ දන්සැල් බලන්ඩ යන දවස සාමාන්‍යන් මාසයේ දවස් අටකට සැරයත් රජිරුව දන්සැල් කරා ගමන් කරනවාඒ වගේ කටයුතු කොහොමද වෙන්න කියලා බලන්ට්. එදා සුවඳ පෙනනිික් නාලා ගේ පිරිස සූදානන් වෙලා ගමනට පිටත් වෙලා එනකං රජ්ජරු ඉස්සර ආසනයක වාඩි වෙලා අධිෂ්ඨාන කරනවා මම මේ බාහිර වස්තුවන ඕන තරම් දන්දීලා තියෙනවා. මේ ලෝකේ මම නොදුන්නා කියන්න තරන් දෙයක් බාහිර දේවල් නැති තරන් නමුත් ඒකකින්වත් ම සතුටු නෑ ම මේ වෙලාවෙ සතුටුයි මගේ මේ ශාරීරික අභ්‍යන්තර දෙයක් දන්දෙන්ට තියෙනවනං මට ඒ මහ පුදුම සතුටක් කවුරු හරි කෙනෙක් ඇවිල්ල මේ කයි අභ්‍යන්තර යමක් මගින් ඉල්ලනවනං ඒක මොන ලාභයක් දෙ කියලා කල්පනා කර කර තම ඉන්නේ. ඉති මේ සිතුවිල්ල දැකිනව සක්ක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කරනවා සිවි රජ්ජුරුවෝ කල්පනා කරන මේ දානේ අ්‍යන්තර දෙයක් දෙන්නට නිහිතන්නේ. ඇත්තටම දෙනවම් මද ඉල්ලුවත් දෙන්ඩ මද කියලා බලන්ඩෝන කියලා ත රජජුරූ පිරිසත් එක ඇතාගේ පිටේ නැගල ගම නාරම්භ කරලා ඉතියෙන්නේ සක්‍ර දේවේන්දරියෝ අන්දයකුගේ වෙස්සර්ගෙන රජරුව එන පාරි මදක් උ ස්ථානයක වාඩි වෙලා රජරුව එනව දකිනකොට ජයස්්‍රී මහරජ කියලා රජරුවන්ට ආශිර්වාද කරනු එතට රජර හැරල බලන්නනෝ කකුද කියලා බලහම මේ අන්ද පුද්ගලයකින්නේ රජ්ජරුවත් ඔහුට ආශරුවාද කරලා රජජුරු අහනවා ඔබට මගෙන් මොකොත් වුවමන අද මේ වෙලාවි කියලා එති ඒලා සඳහන්කරනව මහරජය මට වෙන දෙයක් නෙමෙයි මට අවශ්‍යම දෙයක් තියෙනවා මොකක් දෙකෙ හක්පම කියනවා අමහරජය ඔබට නං ඇස් දෙකක්ම තියෙනවා ඒවුනාට ලෝකෙ බලන්ද මට එක ඇහැක්වත් නැ පුළුහන්නම්මට ඇහැක් දන්දෙන්ට කියලා සිවි රජ්ජුරුවන්ට ඇතිවෙච්ච සතුට මෙච්චරයි කියලා වචනවලින් කියන්න බැරි තරන් සතුටක් මොකද දැන් මොහොත්තකට කලින් මාලිගාඉඳල අධිෂ්ඨාන කරපු දෙයක් මේ ඒ මොහොතේම මුුදුම් පත්න්න හදන්නේ. එහේ මල් ගොන්නක් පිපුනවාගේ රජරු කල්පනා කළා ඇහැක් දන් දෙෙනවා කියන එක මෙට වෙලා මේ මහපාරි කරන එක සුදුසු මාජි. එනිසා එහනම් යමු මාලිගාවට කියලා දන්සැලට යැන ගමන නතර කරලා ආපව හැරීල අන්ද අනගහගනව මාලිගාවට යනවා. රජජිරුවන්ගේ පිරිස රටවැසියූ දැනගන්න රජිරුවාද ඇස්දන් දෙෙන්ඩ යන්න කියලා. එදිින් අහල පහල ප්‍රමාණය නගරේ ඉන්න සියලු දෙනාමිකතියන රජ මාිගාවට. රජදරුවන්ට වැැදල කියනවා මහරජය මොන තරං රංග්‍රීදී මුතුමැණි අපට තියෙනවද ඒ දේවල් මේ අන්දයට දෙ ඇස් දෙක දෙෙන්ඩිපා මහරජ තවත් නොයෙක් බෞබෝග සම්පත් කහවනු ආදී ඇති තරන් මේ අන්දයට දෙමු මරජ ඇස් දෙක දෙන්න්ඩිපා එහෙම එහෙම කියාගෙනවිල කියනවා මහරජතුමනි මේ අන්දයාට රාජ්‍ය දුන්නත් කමක්නේ ඔබහන්සේගේ ඇස්ත කන දෙෙඩපා කියදඇද ඒත් රජුරු සඳහන් කරන්නේ මගේ දාන චේතනාවට බාධ කරන්න හරහට එෙන්ඩිපා කියල එම සියලු දෙනාම ඒ කාරණාවෙන් සනසල රජරුව තමන්ගේ වෛද්‍යවරයට කතා කරලා කියනවා මගේ ඇහැක් අරගෙන අන්දයට දෙන්නට කියලා රජර අ්ඩිව අත්ති දක්ෂ වෛද්‍යවරයෙක් සීවක කිය වෛද්‍යවරයා කල්පනා කරන මම කොහොමද මගේ මහරජරුවන්ගේ මුහුණ මැද ඟ පිහෙන් කපල්ල තුවාල කරලා මේ ඇහැ ගන්නේ එක මට කරන්න බැරි වැඩ නමුත් වෛද්‍යවරයා ඉතාම දක්ෂයි ඒ නිසා බෙහෙතක් කම්පරලා මළක තවරලා රජරුවන්ගේ ඇහැට ලංකරනවා. ඒ ලංකරනවත් එක්කම රජ්ජුරුවන්ගේ ඇහැ කැර කෙනවා නි පැත්තට දරාගන්නඩ බැරි තරං වේදනාවයි මේ ඇහැ තියෙන විදිහට මනිි්පතර කරගෙනවා කියා ඊලග බෙහත ලකරම ඇැගලවිල ලියටෙනවා අජිරුනිකං ලේ ගංගාවකින් නානෝගේ ලෙවැක්කරෙනවා ඇහැ එළියට ආවට පස්ස යහනෝ සීවක මහරජතුමනින් ඔබ වහන්සේ ඇහැ දෙනවමද ඔබවහන්සේ දෙන්ඩාකමැතිනං මට පුළහන් නැවතවතාවක් ඇහ තිබ විදිහටම මේ ඇස්වලේ පිහිටවන්නේ. එම අහපපුොම රජුර කියනවා සීවක යමෙ යමෙකුට යමක් දෙන්නන් කියලා මුලින් පොරොන්දු වෙලා පස්සේ බෑ කියනවාන ඒක හරියට බිම වැටිල්ල තියෙන මලපුඩුවක් කරගෙන බෙල්ලෙදාගන්නගේ වැඩක් එත මත්්දක් උගුලක් අරගෙන තමම්ම බෙල්ලටදා ගන්නවාගේ වැඩ නැවත සඳහන් කරනවා සීවක ය යමිකුට යමක් දෙන්නන් කියලා පස්සේ බෑ කියනවනං ඒ තරම් පෞකාරයෙක් මම දකින්නෑ කියලා එතකොට අතීත ප්‍රඥාවන්තය වූ යමක් දෙන්නම් කියලා කීවන එක දෙනවම තමයි මොකදය ඒ ප්‍රකාශයේ බරපතල බව කර්මය කර්ම පලේ හොඳට දැනගෙන හිටිය ඒ කාරණාව තමයි මෙතන මේ කියන්නේ නමුත් පන්නතන මේක විශේෂ කරුණක් පවට පත්වෙන්නේ සමහර වෙලාවට අපිත් ගිහිල්ල එහෙම පොරුන්දු දෙනවා බොහෝ දෙනට එහෙම පොරුන්දු දෙනවා. නො එෙක් අවස්ථාවන් ඔල්ල නො එෙක් අයට එහෙම පොරුන්දු දෙනෙනවා සාමාන්‍ය ජීතය හිතල බලන්නකු ඒවාගේ පොරුන්දු කොච්චර වෙනවාද අපි කියලා. නමුත් ඒ ඉෂ්ට කරන්න නෑ ඒකයි මෙතන සඳහන් කළේ හරියටම නුවනින් සලකලා බලලම ඒ ප්‍රතිඥ්ඥාව දෙල්ලූ සමහර වෙලාවට පොරොන්දුව දෙන වෙලාවේ පි ගාව හොඳට සල්ලි යෙන්න්න පුළුවන් නමුත් අපි පොරොන්දු වෙච්ච කෙනා යමත් අපෙන් ඉල්ලන වෙලා වෙනකොට අපි ආර්ථකයෙන් හුඟක් පිරිහිලා ඉන්න පුළුවන් එතකොට අර කියාපු මට්ටමින් සලකන්් බැරුවේනවා නැත්තං සලකන්නම බැරුව ඇන්න පුළුවන්. සමහර වෙලාට අපි පොරොන්දුව වෙනකොට අපි බොහොම හොඳට නිරෝගී සහරලාට ඉල්ලීම කරනකොට අපි ලෙඩවෙලා ඉන්න පුළුවන් යමක්කමක් කර කියයා ගන්නඩ බැරි මට්ටමක ඉන්න පුළුවන් ඒ හැම කාරණාවක්ම සල කණ්ඩෝනය පොරොන්දුවක් වෙනකොට ආං එකයි සඳහන් කළේ ස්වාමීණි කැමති දෙයක් ඉල්ලන්ඩ ඒ අවස්ථාව පුළහන් විදිහට අපි මේ දේවල් සම්පූර්ණ කරලා දෙන්නන් කියල්ලා එතකට පුළුවන් විදිහට කියලා පොරොන්දුවක්තිේවා මේ කරුණ පැහැදිලි කරඩ ධර්මය බොහෝතැන් වල කරුණු විශේෂයෙන් දක්කොලා තියෙන ඉන්නතුනි අපේ සාරිපුද්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඒක වෙලා ප්‍රශ්නයක් නවා ඒත් මේ කාරණාවට සම්බන්ධම ප්‍රශ්නය මොකද මේ මේ ලෝක ජීවත්වෙන හුඟක් අය මේවාගේ පොරුන්දු වෙලා ඕන තරන් උල්ලංගනය කරෙනවනි එතකොට ඒක මෙලොව කොහොම විපාක දෙනවද පරලවින් කොහොම විපාක දෙනවද කියන කාරර්ණාව අපි විශේෂයෙන් දැන ගණ්ඩ වටියෝ මෙලොව පොරොන්දු කඩ කරනකොට අපි අන් අයගේ නින්දාවට භාජනය වෙනවා දුන්න පොරොන්දු කඩ කරනකොට නින්දාවට භාජනය වෙනවා පීලකට සඳහන් කරනවා පරලොවිින් ඒක කොහොම බලපානවාද එක නිරෙහි උපද්දවන්ඩ හේතුවක් වෙනවා මොක්ද බොරු කියල තියෙනවා යෝ බ්‍රාහ්මණන්වා සමනන්වා අන්ඥංවා පි වනිබ්කන් මුසාවාදයන වංචේතී තම් පරාභවතෝමක ඇ මුසාවාදයෙන් වංචා කරලතිෙන් කලින් දෙන්නන් කිය පස නු දීවා ඒ මුසාවාදය නිසා නිරය උපත්තිය ලබනවා එන පරලොුවින් විපක්ක දෙනකොට නිරෙ උපදිනවාඉන් පස්සේ කවදහරි ආය මනුස්ස ලෝකට ආහම් තමන් ධනය උපයන්ට යම් ව්‍යාපාරයක් වේවා කිසියම් කාරයක නිරත වෙනවනං ඒකෙන් අපි බලාපොරොත්වෙන ලාබේ අපිට ලැබෙන්නේ නැතුරුයනවා. මෙ මේ කාරණාව නිසා තමයි සාරිපපුත්‍යයන් වහසේ භාගිතන් වහන්සගේ මේ ප්‍රශ්නයහන්නේ. ස්වාමීනි භාගිතන් වහන්සේ යම් කෙනෙක්. මේ ලෝක එදිනෙදා තමන්ගේ ජීවිත ෘත්තිය වෙනුවෙන් යම් කටයුත්තක් ආරම්භ කරහම. සමහරයටයකෙන් කිසිම ලාභයක් නැතිවෙනවා සමහරයටකං යන්තන් පොඩි ආදායමක් ලැබෙනවා ඒ ලාභයක් නෙමේ යන්තන් පොඩි ආදායමක් ලැබෙනවා හැබැයි සමහර කෙනෙක්ඉන්නවා ඒ අයට ඒය බලාපොරොත්තු උනාද යම් ලාභයක් මේ ව්‍යාපාරයෙන් වේවා ගොවිතැෙනින් වේවා කිසියම් දෙකෙන් ඒ අයි බලාපොරොත්වෙච්ච ප්‍රමාණය ලැබෙනවා හැ ඊට වඩා ලැබෙන නනෑ වත් සමහර කෙනෙක් ඉන්නවා යම් ආදායමක් බලාපොරොත්තුව නාද යම් ක්‍රියාවකින් ඒගොල්ලු බලාපොරොත්තුනාට වඩා මහල්ලොකු ලාභයක් ලැබෙනවා ස්වාමීණ මේකට හේතුව මොකල්ද අපි බුදුරජාණ වහස දේශනා කරනවා මේක තියනෙන පිණිතින වනිජ්ජ කියන සූත්‍රී වෙළදාම ගැනම තම යහලතයන්නේ වනිච්්‍ය සූත්‍රී සඳහන් කරන්නේ භාගිතුන් වහසේ දේශනා කරනවා සාරිපුත්ධ සමහරාය මේ ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට සීලවන්තයන්ට දුගී මගේ යාචකාදීන්ට මේවාගේ අයට පොරොන්දු වෙනවා වුවමනා ආකාරයෙන් ඇූඋපකාර සත්කාර කරන්නම් කියලා. පිඳතන මේ මෙතන කරුණු කීපයක් සඳහන් කරම මේ ලෝක අපි එහෙම පොරොන්දු දෙනාය හොඟ ඉන්නවා. අප පිඳතු නුවනින් දන්නවා තව එහම පොරොන්දු දීපපු ගී දෙනෙක් ින් වාද කියලා රජවරුහ හරයට අමාරුව ටුනනි. රජවරු සමහර වෙලාවට බිවාහ වෙලා අග්‍ර මහේෂිකාවට කියනවා ඇයට තියන ප්‍රිය බව නිසා ඇයට තියන ලොල් බව නිසා කියනවා ඔබට කැමති ඕනෑම වරයක් මගින් ඉල්ලන්ට කියලා. අප එහෙම අවස්ථා ඕන තරම් ධර්මයෙන් ජාතක කතාවලින් අහලතියනවා. නමුත් ඒ කාන්තාව ඒ කියන වෙලාවට ඒ වරය ඉල්ලන්නේ නෑ ග එක හිතේ තියයාගන්නවා. රජවුරු සාමාන්‍යෙන් සමහර වෙලාවට තවත් කාන්තාවක් අග්‍ර මහේෂිකාව කරගන්න. එතකොට කලින් මහේෂිකාව දෙවනි තැනට වැටෙනවා. ආං එවන් අවස්ථාවන් වල අර කලින් තමන්ට කියීවනි ඕන දෙයක් ඉල්ලඳ කියලා ආං ඒක ඉල්ලනෝ. නමුත් ඒ ඉල්ලන වෙලාවට රජිරුවන්ට ඒක දෙන්න බැරුවනවා. මකද අලුත් කාන්තාවගේ හිතරි දවන්නත් බැරියවා සවහරලාට අලුත් බිරිඳටත් දරුවෙක් ඉන්නවා පරණ බිරිඳටත් දරුවෙක් ඉන්නවා තැන් කලින් බිරිඳර රජිරුවන්ගේෙන් ඉල්ලීමක් කරන මගේ පුතාට රජක මදෙන්ට කියලා තැගකට නව බිරිදත්ඒ බලාපොරොත්යන්නවා අර හිතා මතා කටයුතු නොකරපු නිසා අමාරුවට තැන් ඉති ඒවාගේ පොරොන්දු දීලා යම් කෙනෙක් පොරොන්දුව ඉෂ්ට කරන්න නැත්තං අං ඒ අයි තමයි පළමුුවින්ම සඳහන් කරනවා මෙලොව නින්දාවට භාජනය වෙනවා හිතන්නක යමෙක් බොරු කියනව නං ඒ පුද්ගලයා ඉස්සරලාම නින්දාවට භාජනයවෙන්නේ තමන්ගේ ගෙදරින්මයි ඒ ගෙදරායගෙත් විශ්වාසය නැතුවෙනවන දැපිකම අපේ තාත්තා අපේ අම්මා මේ නොයෙක් දේවල් කියන ගෙදර ඇත්ක් ඒව සම්පූර්ණ කරන්න නෑ. ආං ඒ නිසා අපිට මැහෙනවා සමහර වෙලාවට දරුවූ කියනවා අපේ තාත්තා කියන දේවල් කවදාවත් කෙරෙන වැඩ නෙමේ අපේ තාත් ඔ කියන කරන්න නෙමෙයි අප අම්ම ඔහොම කියන්නේ කවදාවත් කරල්ලත් නෙමේ කරන්නත් නෙමේ කියලා අපි කියන අවස්ථාවන්න තරන් තියෙනවා ඒ කියෙන්නේ දරුවන්ට බිරිඳට ස්වාමයාට වත් ඒ අයගැන විශ්වාසයක් නෑ ගෙදරායටත් විශ්වාසයක් නැත්තං සමාජයට අපි ගැන කොහොමත් විශ්වාසයක් නෑන ආගෙහනම් මෙලොව නින්දාවට භාජනය වෙනවා. පරලොවදි නිරේ උපද්දරුණවා හො අංගුතර නිකායි තියෙනවා මුසාවාද කියල සූත්‍රයක් මේ මුසාවාද සූත්‍රයේ සඳහන් කරනවා යම් කෙනෙක් වචනයෙන් කරන වැරදි හතර කරනවා නම් ද වචනයෙන් කරන වැරදිහතර බොරු කියනෝ කේලං කියනෝ පරුස වචන කියනෝ හිස් වචන කියනවා යමෙක් මේ වචනයෙන් කරන වැරදිහතර කරනවා නං මරණයත් සමගම හරියට නිකං ඔස වගන ගිහිල්ල තියලා වගේ නිරේ උපද්දෝනවා කියල කියෙන් අපි නිකං ගෙනහිල්ලා යපායින් තිබ්බා වගේ ඒ කාන්තෙෙන් නිර උපද්ද වනවා කියෙනක කියන්නේ එනම් මරණින් පස්සේ නිරේ උපදන්දව වනවා නැවත වතාවක් ඒ සියලු දුක්කරදරකම් කටළු විඳලා මේවාගේ මනුස්ස ලෝකක ඉපදිලා තමන්ගි ජීවිකා අවෘතිය පවත්තක නයන්ඩ කිසියම් කටයුත්තක යෙදෙනවද. රැකියාවක වේවා ව්‍යාපාරයක වේවා එමතන් ගොවිතැනක වේවා තමන් බලාපොරෘත්තිච ආදායම එබෙන්නේින. එහින්දා පටන්ගත්තට වඩා වේගෙන් අත්හර දාන්න සිද්ධ වෙන ඇයි ලාබ පාඩුයි තිබ්බ ටිකවත් නැතුවේනවාඇ වියදන් කරලා වියදන් කරලන පටන්ගන්නේ අන්තිමට වියදමොත් නෑ බාණ්ඩුකොතන් සාමාන්‍ය සමාජිෙන් යක ඇහෙෙන් නැද්ද කියලා අඩු තරම වියදන් ටිකවත් හම්බුන කියලා කියලා ඕන තරංගට ඇහෙෙනවා ඒ මේ මේ විදිහිට දෙන්නම් කියලා පුොරුන්දු වෙලා නොදී හිටියම ඊළඟට සඳහන් කරනවා සමහර කෙනෙක් පටන්ගන්න ව්‍යාපාරයක සුළුල් ආදායමක් තියෙනවා එක ලාභයක් නෙවෙේ නමුත් ඉතින් පටන්ගත්තාට වෙනුවට කඩාාවවැටන්නේ නැතුවූ ඔහේ පවත්වගෙන යනවා. සමල්ලාට නායකුත් ගන්නවා පොලිටත් ගන්නවා බැංකු වෙනුත් ගන්නවා හෙට අනිද්දට ආදායම හොඳට ලැබයි කියලා හිතනවා නොයෙක් දේවල් කරකර නයවෙවී මේකම පෝෂණය කරනවා නමුත් ඒකෙන් ලොකු බලාපොරොත්තු ආදායමක් එන්නේ එන්නේ නෑ ඒකත් පන්නතින පොරන්දුුවම කාරණාවක් මොකද සමහර කෙනෙක් දෙන්නම් කියල පොරන්දු වෙලා දෙන්නම නෑ සමහර කෙනෙක් දෙන්නන් කියලා පොරොන්දු වෙලා පොරොන්දු විච්ච ප්‍රමාණය දෙන්න නෑ මුලින් කියනවා මෙච්චරක් දෙන්නම් කියලා පස්ස පොරුන්දුවිවෙච්ච ප්‍රමාණය දෙන්න ඊට වඩා අඩුවෙන් දෙන්නේ ඒක නිසා තමයි බලාපොරොත්තුවෙන ලාබේ හම්බ වෙන්නේ නෑ අඩු ප්‍රමාණයක් හම්බවෙන්න සමහර කෙනෙක් දෙන්නම් කියපු ප්‍රමාණයම දෙනවා එහෙමයට මේ ආදායන් උපේන ක්‍රියාමාර්ගවලින් බලාපොරොත්තු උනානං යම්ලාභයක් ඒක ලැබෙනවා ඊට වඩා ලැබන්නේ නෑ එහෙමන සමහරය දෙන්නන් කීවනං යම් ප්‍රමාණයක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා අ එහෙමයට තමයි ඒ කටයිතුවලින් බලාපොරොත්තු වනට වඩා වැඩිලායක් කහම්බලින් සාරිපුත්තයන් වහසගේ ප්‍රශ්න අතරයට භාගිතුන් වහන්සේ මේ විදිහයට පිළිචිර දෙෙනවා. සාරිපපුත්්‍යයන් වහසත් ඇහුවේ සමහරුන්ට ලැබෙන්නමන සමහරුන්ට යන්තං ලැබෙනව සමහරුන්ට බලාපොරොත්තු ව ප්‍රමාණයට ලැබෙනවා සමහරුන්ට බලාපොරොත්වනාට වැැඩිය ලැබෙනවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියන කාරනාව තමයි භාගිතන් වහසේ වනනිජ්‍ය සූත්‍රයේදී ැදිලි කට දීලතිෙන. නිසාිනති දැන් අපිත් මේ සංසාර කවදාවත් බලාපපුරොත්තුවවෙෙන්න්නේන හැනේ පාඩු ලබන්ඩ අපි හැමෝගේ මආරඹුණ තමයි අපි බලාපොරොත්වෙනවට වඩා ලැබෙන වනං හොඳයි ඉති එහෙම බලාපොරොත්තුවක් මුදුම්පත් කරන්න කැමැත්තක් තියෙනවනං මෙන්න මේගේ ඕනම කෙනෙකුට දෙන ප්‍රති්ඥාවක් තියවනං ඒ ප්‍රතිඥාව හරියට සම්පූර්ණ කරඩ. එම සම්පූර්ණ කරන්න බැරිනං එන් ප්‍රතිඥ්ඥාව ද ඉදෝන අපි කියන කරන්නඩ ැරිවැඩ නො කිය ඉන්දෝන කියලා අං හිංසා ප්‍රඥාවෙන් හිතල වැඩ කරණඩ තියෙන අවස්ථාවල් මේ ස්වභාවධර්මයේ විශ්වයේ ක්‍රියාකාරිතය කොයි විදිහෙද කියන රණාව අපිට කවදාවත් තේරුම් ගණඩ බැරි මේ ක්‍රියාකාරකංක් ඒ නිසා භාගිතන් වහසි දේශනා කළා යමෙක් එහෙම දෙන්නම් කියලා පස්සෙ නොදී ඉන්නවනං දෙන්නම් කියපු ප්‍රමාණය නොදී අඩු ප්‍රමාණයක් දෙනවන්නං වංචා කරන වනං ඔවුන් ඒ කාන්තෙන් මේ ලෝකේ පරිහානියට පත්වෙනවා ඒ කාරණාව පැහැදිලි කරඩ ධර්ම කාරණාවක් මේ විදියට සඳහන් කරල තියෙනවා අතීත කතාවක් අතීතයේ මේ කලින්ගු කියන රටේ නාලිකීර කියෙන රජක් ඉදරතිෙනවා ඉතාම අධාර්මිෂ්ට රජ කෙනෙක් මේ කාලේ හිමාලයේ වාසයකරපු පන්සීයක් විතර තාපසවරු ලුඹබුල් හොයාගෙන මනුස්වවාසටාව මිනිස්සු මේ තාපසවරූ උයන්නේ නතර කරලා ඇපවූ පස්ථාන කරමින් සත්කාර සංග්‍රහ කරමින් අත්පා මෙහෙවර කරමින් මේ තාපසවරුන්ගේෙන් බනාහගන්නවා. ඇද හැමදාම මිනිසු යනට යනව බනහන්ද එක දවසක් රජරු බලාගෙන හිටිය මේ මිනිසු කොහෙද මේ හැමදාම යන්නේ හුව කොහද හැදම යන්න පෙළ හෙදිල. සඳහන් කලා තාපසවරු ගමට වැඩල ඉන්නවා. අපේ තාපසවරුන්ගෙන් බනාහ ගණ්ඩියයනවා කියලා. රජජරු සඳහන් කලාා ඒනම් මා්‍යනවා බනහන්ඩට මිනිස්සු ගොඩාක් සතුටුණා මේ අධර්මිෂ්ට රජ්ජරු බනක් අහලා හරි ජීවිතයේ නිවැරදි කරගන්නවා නම් කොච්චර හොදද එහෙම හිතලා මිනිස් හරි කැමත්තිෙන් රජර ත එක්කරගෙන. තාපසවරු දන්නවා රජිරුව කොහම කෙනෙක්ද කියලා. රජරු හරි දරුණු පුද්ගලේ. ඒවගේ හරිම ලෝබයි කාටවත් කිසි දෙයක් දෙන්න නැති. පරම මිත්‍ය දුෘෂ්ටිකයෙක්. එනිසා ආපසවරු කල්පන කළ මෙයාගේ මේ මිත්‍යා දුෘෂ්ටිය බඳින්ට පුළහන් ධර්ම දේශනා කරන්න ඉතා දක්ෂ කෙනෙකුට මෙයා පවර්ුවනෑ. එම හිතලා, ද ඩිතාම දක්ෂතා පන්සිල් උල්ලංගනය කරන එක පාඩුවයි දෙක මනාව පැහැදිලි කළා. ඇති මිනිස්සුත් මෙතන ඉන්නවා. බලහම දේශනාව පුරාම කෙරෙන්නේ රජිරුවන්ගේ අඩුපාඩු මයි කියන්නේ ඉ තමන්ගේ රාජ්‍යයේ පිරිසත් ඉන්න තැනම තමන්ට මේ විදිහට තමන්ගේ අඩුපාඩු කියනවට දරාගඩබේ. රජුරු හිත ඇටින් කල්පනා කලා මම කරන්න කොහොඳ වැඩ කියලා. කටයිතු ඔක්කෝම ඉවරුණාට පස්සේ. බෝම ශ්‍රද්ධාවෙන් බනහැව් වගේ පෙන්නලා ආරාධනා කලා ස්වාමීනී හෙට දවල්ට මාලිගාවෙන් දානය වලඳමු කියලා. ආරාධනාව බාරගත්තා. රජරු මාලිගාවට ගිහිල්ලා පිරිස කැඳවලා ඒ අයට කිව්ව මේ මහා හැලිවලට අසූචි පුරවාගෙන ඉඩ කියලා. ද මාලිගාාව ගැහිල් අසූචි හැලි යල කෙහෙල් කොළවලින් වහල තියවා. අනික් පිරිසට සඳහන් කළ මේ ඉතාම ලිස්සන සුළු දේවල් කල ගෙඩියද පුරෝලා ගැල්ල තියල රජ්ජරු සඳහන්කරන වෙලාවට මේ පඩි පෙළවල් වල ඒවා හාලාන්ට කියලා අඩියතියහම ලිස්සල වැටනවා. ඒ පඩිපෙළවල් පාමුල මස්කන්්ඩ ඇබබැහි විච්ච දරුණු සුනකයෝ බඳින්ද කියකිීවා. තවත් දෘර්තයව පිරිසකට පොළු කෙල අතර දීල යම් තැනක තියල තිබබ. නැති පහුවදා එලිවුණා මේ බ්‍රහ්මණවරු කල්පනා කලා දැන් අද රාජ මාලිගාවි ධනී ැති මාලිගාව කියල කියනෙ බොහොම අනතුරු සහිත තැනක් බව හැමෝම දන්නවා නමුත්ති ආරාධනාව භාරගතන වඩිමු කියලා නිසි වෙලාවට මේ අඳුන් දිවිසම් ඒ කාන්ශ කරගෙන භික්‍ෂාපාතරාරගෙන බ්‍රාහ්මණවරු පිළිවලට මෙතාපසවරු රාජ මාලිගාවට දානයට වැඩියා. ප්‍රධාන තාපසතුමා ඉස්සරලාම ගිහිල් ආසන වාඩිුුණා අනිත්තාපසරුත් පිළිවලින් වාඩි වුණ. ඇැති මා ිගාවට ඇතුල්ල වෙනනකොට දරාගණ්ඩ බෙල්තරන අසූචි දුරගන්දයක් කෙනනවා මේ වෙලා රජිරෝලන්ඟට ඇවිල්ලා කාරණාව සඳහන් කලා මකදද කාරණාව ඊයේ උඹලා මාව මොන තරන් අපහසු තාවීයට පත් කළාද බණ කියනවා කිය කියය මගේ අඩු පාඩුම කීවා රට වැ වැටියෝ ඉස්සර හැපිට මම මහා අපහසු තාවකට පත්කලා උඹලා වගේ අයට මෙහෙම තමයි දෙන්්ඩෝනිි කියලා අර කෙහෙල් කොල ඇරිය ඇරල්ලා දැන් හැන්දකට අසුචි අරගෙන තාපසතුමාගේ පාත්‍රයට බෙදන්ඩ ලෑස්වෙනකොට ප්‍රතික්ෂේප කලා ප්‍රතික්ෂේප කරලා නැගිට ඉන්ඩයි හදන්නේ නැගිටලා අප හු අඩිනකොට කර පොලු කෑලි අරගෙන හිටපු පිරිස පහර දෙඩ පටන් ගත්තා පොලුවලින් ගහනෝ තැන් පඩිපෙලින් බහින්්දෝනි ලිස්සන දේවල් පඩිපෙළි හලල් ලතියනෙද දැර පහර කාගන පඩිපෙලට යනකොට ඇද වැටිනවා. ඇදවැට නම රෝල්ෙලා රෝල් වෙලා ගිල බි මටිනවා එතකොට බිම ඉන්නවා අර බල්ලු සුනකූ බැඳල තාපසයන්ගේ මස් ඉරඉරා කනවා. සඳහන් කරනවා යම් තාපස කෙනෙක් කිසියම් ආකාරයකින් එතනින් වැටිලත් නැගිටලා පන බේරගෙන දුවන්න්න හැදුවනං දරුණු සුනකෝ පස්සි පන්නගෙනග හිල්ලා බිම පෙරලගෙන මස් ඉර ඉරා ඇදන කනෝ කියලා තාපොසරු පන්සිය දෙනාගේම ශරීර මාං අවසන් කරලා ඇකෝටු ගොඩක් බවටපත් කළාඇ මේක ප්‍රතිඵලයක් හැටියට පරජ්ජිරුව මරණයෙන් පස්සේ අතිභයානක දුක් සහිත මහනිරයේ ඉපදිලා නිමක් නැති දුකන්දරාව පින්දන කලා මෙතැන සඳහන් කරනවා යමක් දෙන්හන් කියලා පොරොන්ද වෙලා ප්‍රතිज්ඥා ගාතය කරනවානම් ප්‍රති්ඥා ගාතය කල කියෙන පොරොන්දුව කඩ කරනවා නම් ඒ කාන්තිං ඊළංගාත්මි නිරයේ ඉපදිින්ට සිද්ධ වෙනවා රජ්ජරුව මේ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් මහජනතාව අතර රජරු දැඩිසේ අප්‍රසාධීයට පත්වනා මරල පස්ස නිරීපතිවා. ති නැවත ඉපදුන හමත් මේ වගේ විපාක නිමක් නැතිවිදිහට විඳින්ද සිද්ධ වෙනවා. ආන් ඒ නිසා මේ කරුණු පැහැදිලි කරමින් භාගිතුන් වහස දේශනා කරනවා. යම් පොරොන්දුවක් ප්‍රතිඥ්ඥාවක් තියෙනවනම් යම් කෙනෙකුට යමක් දෙනවා කියලා. ඒ ප්‍රතිඥ්ඥාව ඒ කාන්තිය සම්පූර්ණ කරන්න ඕනේ. දෙන්නම් කීවොත් දෙන්ඩ මෝනේ. ඒක ස්සිවි රජ්ජිරු සඳහංකලි යමෙ යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සෙ බෑ කියලා කියනවනම් ඔහු තරන් මහ පෞකාරයෙක් නෑ කියල කීවේ මෙන්න මේ කාරණ ඔක්කොම එකතු කරගෙන එක දරුණුවකුසල කර්මය ඒනිසා පිවතින අපිත් හැම වෙලාම සිහය ප්‍රඥාාව පාවිච්චි කරන්ඩුවන.සිහය ප්‍රඥ්ඥාව පාවිච්චි කරලම ප්‍රතිඥ්ඥාවක්දන්නඩෝේ තැන් අදනං කොච්චර අපි මේවාගේ දේවල් දකිනව අපි වෙළඳ පොළකට ගිහිල්ල මුදලක්දීල ඒ මුදලට වට ගැලපෙන යම් භාණන්නයක් ඉල්ලහම අපිට සමහලට ඒකවත් ලැබින්නේනි ඒ වෙලෙන්දා අපිවංචා කරනවා. අපි දෙන මුදලට සුදුසුදේ එකේ නෙමෙයි අපිට හම්බ වෙන්නේ ඊට වඩා බාල දෙයක්. සමහර වෙලාවට හාල්ටික සීණිටික මේවාගේ දෙයක් අරගණඩ ගියහමත් සමහරාය කිරන මනින උපකරන සඟවගන්න කියලා මැනලා සීණ පන්සීයක් ඉල්ලහම ග්‍රම් කීපයක් හරි අඩුකරගඩම තමයි බලයි තමන්ගේ පැත්තට ලාබේ වැඩිකරගෙන පාරිභෝගිකයට අඩුවෙන් දෙන්නේ ඇඳුමක් ගණ්ඩ ගියත් එහෙමයි වෙනත් උපකරණයක් අරගණ්ඩ ගියත් එහෙමයි මේ වංචාව හැම තැනමාබි දකිවා. නමු ඒ අය කී කාලයක් ජීවත්ෙන්ඩ හිතාගෙන දේවංචාව කරන්නේ බොරු පොරුන්දු දෙෙනවා කියලා කිය හම මේ කාලෙ හිතල බලන්ඩකෝ මිනිස්සුන්ට දෙන පොරුන්දු ගොඩ සමහරලාවට රාජෙන්ල දහරියෙක් වෙන්ඩ පුළුවන් මැති ඇමතිවරයෙක් වෙන්ඩ පුළුව මහජනතාවට කොයි තර බොරු පොරුන්දු දෙෙනවාද නමුත් ඒවා කවදාවත් සම්පූර්ණ කරන ොරොන්තු නමේ සමරලාට චන්දය ලබාගන්න තුරු පාරහදල දෙන්නන් කියනවා පාල මහදල දෙන්නන් කියල කියනවා. තවත් නොයෙක් දේවල් කියනවා විහාරස්ථාන වලට ගිල්ල ස්වාමීන් වහන්සේ ඇටත්තේවාගේ බොරු ප්‍රතිඥ්ඥාාව ඕන තරන් දෙනවා. නමුත් ඒ ධර්මය ගැන නොදැනක් දෙන ප්‍රතිඥ්ඥාවන්ගේ අයහපත් විපාකය සංසාරය සුළු පටු නෑ කියන කාරණාව තමයි අපිට මෙතන විශේෂයෙන් මේ සඳහන් කරලා තිය.ගේනිසා බුද්ධාන්තරයක් ලැබිල තියෙන වෙලාවි. කර්මය කර්මඵලය පිළිබඳ මනාව දේශනා කරලා තියන වෙලාවි. අපි හැම වෙලා මුත්සහ කරන්න ඕනේ. මේ බුද්ධාන්තරෙන් මේ සංසාර ස්වභාවේ මැනවින් පැහැදිලි කරලා විස්තර කරලා කරුණු දක්වල නොදන්න මග එලි පෙහෙලි කරලා හරියට යටටිකුරු කරල්ලා තිබුණන භාජනයක් උඩුකුරු කලා වගේ. අඳුරේ තෙල්පහනක් දල්වනවා වගේ මේ සංසාරය අන්දකාරයෙන් වෙලිල හිටපු මොහොතක තිලවගුරු භාගිතුන් වහස පහළ වෙලා හැබෑ සසර ස්වභාවයා අපට පෙන්නලා තියෙන වෙලාව. මරණය දැක දැක ජීවත්වෙන මේ ජීවිතය නිරන්තරයෙන් අකුසල කර්මයන්ගගේ ආරක්ෂා කරගන්නඩුව. මුසාවාදයේ ආරක්ෂා කරගණඩුවන පංච සීලේම ගැන අපිට කරුණු දේශනා කළා මෙතන කතා කරලා තියෙන මුසාවාදය ගැන විතරයි දැ යම් කෙනෙක් කවදාවත් හිතන්න පින්නතන මේ බොරුවක් කියනවාගේ එක මේ තරම් බරපතල පාපකර්මයක්ද කියලා. ඒ නිසා අපිට බේරෙන් ඕන වෙච්ච ඕනෙම වෙලාවක බොරුවක් කියන්න අපි කීයටවත් පැකිලෙන්නේ. මෙතන හිතල බලන්ඩක හරියට ඔසවලා ගෙන්හිල්ල නිරේෙන් තිබ්බවගේ. උපද්දවනවා කියල කිය තාමත් අපේ ජීවිත මුසාවාදයෙන් යුක්ත නං තාමත් අපට බැරිවනාානං මුසාවාදයෙන් මිදන්ඩ තාමත් මේක බරපතලකම තේරු ගඩ අපට බැරිවුණා නං අපි තාමත් ඉන්නේ නිරේ දිහාට හැරිලා නිරයේ දොර ඇරගත්ත පිරිසක් කැටියට යැි තමයින්නේ ආංඒක නිසා හැම මහොතකම උත්සාහ කරණ්ඩෝන මුසාවාදයෙන් විතරක් නෙමයි මේ පංච සීලේම උල්ලංගනය කරනකින් අත්මිදට. එහි වටිනාකම නිරන්තරයෙන් කල්පනා කරලති ලන ො අපි මේ සංසාරයේ ඔය සීලය දන්නේ නැතුව මොනතරං සසර අතරමං වනාාද කොයි තරං සංසාරයේ දුක්විින්දද සීලය ගැන දන්න නැති නිසා. මේ සීලයේ ගැන කතා කරනට අපි නිතර නිතර සඳහන් කරන මේ ලෝකවද්‍ය ශික්ෂාපද සහ ප්‍රඥ්ඥප්තිවද්‍ය ශික්ෂාපද කියල කොටස් දෙකක් තියෙනවා කියන පන්සිල් ගැන කතා කරනකොට මේ සම්පූර්ණ ලෝකවද්‍යයි ඇයි ලෝකවද්‍යයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සෙනවක් ලෝකෙ පහළ වන කාලිත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහල නූන කාලෙ මේ කරුණු ඒ එක විදිහටම පවතිනවා බුද්ධෝත් පාදයකත් අබුද්ධෝත් පාදයකත් ප්‍රාණ ගහත කළොත් ඒක ප්‍රතිඵලය ඒ කාන්තයෙන් නිරේ උපද්ද වනු හොරකං කරනුවනන් වැරදි කාම සේවනය කරනවානම් මේ විදිට මේ කාරණ පහ යමෙක් උල්ලංගනය කරනවානන් ඒ කාන්තයෙන් නිරේ උපද වනු එක බුද්ධෝත් පාදයේ අබුද්ධෝත් පාදය කියලා බේදක් නෑ ඒ නිසා තමයි මේ වටිකෙන ලෝකවද්්‍ය ශික්ෂපද ප්‍රඥපති වද්‍යය කියල කියන්නේ නිවන උදෙසා ආරක්ෂා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් පනවපු සිල්පද ප්‍රමාණයක් තියෙනවා දෙ අට සිල් සමාදන් වෙනකුට විකාල භෝජනාවේර මන සික්හපදං සමාධයාම කියලා පි ශික්ෂාපදයක් සමාදං වෙන හයවිනි ශික්ෂාපදයක් එතට රාත්‍රයට යම් කෙනෙක් විකාලභෝජනය කළුත් ඔහු නිරයේ යනවා කියලා ධර්මය සඳහන් කරලා විකාල බෝජන ශික්ෂාපදය කඩාගත්ත කියල නිරේ යනුව කියන කාරණාවක් සඳහන් කරන්නේ නැහැ නමුත් භාගිතු වහසට අකීකරුවවෙච්ච නිසා අපිට නිවන තවත් ඇත්තෙනවා නච්ච ගීත වාදී තාදී වශයෙන් ශික්ෂාපද තියෙනවා ගීතයක් කිව්ව කියල මේවාගේ දේවල්ල වලින් අපිට නිරේට හේතුවක් හැදින්න්නේ වක්්‍රාකාරවේ හැදෙන ක්‍රම තියනෙන ඔබින්නතු තන්හාවක් තියෙන නිසානි දැන් ආහාරයත් තන්හාවක්න භාගිත වහසේ ඒ තන්හාවිෙන් ඇත්වෙන්ඩනේ තුන්වෙලින් එකවෙලක් අත්හරින්් කියල දේශනා කළ ආහාරය පිළිබඳව තියෙනව නම් යම් තන්හාවත් ඒ තන්හාව අඩුකරගඩ තමයි තුංවෙලිින් එක වෙලක් අත්හරිඩ කිය දශනා කළින් ඉල් සහර කෙනෙක් නක් තුන්වෙලින් දෙවේලක් අත්හරිනෝ බො ආහාරය ගැන තිනෙ තන්හාව දාම රාත්‍රයට අනුභව කරලා පුරුදු කෙනාට රැෑවෙනකොට හාරෝණය මො ඒ වෙලාව එනකොට මේක කෑම කන වෙලාවයි කිය සංඥාවක් තියනවා ඇ රාත්‍රී බෝගිනින් දිගටම වෙං වෙලා ඉන්න කෙනාට මේ කෑම කන වෙලාවනි කිය එහෙම සංඥාවක්වත් මතකයක්වත් ුවමනාවක්වත් ඇතිවින්නන්නේනෑ ඒතන්හාව නැති කරලා කොරකන් කරන්නේ කොහොමත් තන්ාව රදි කාමශයවලට ැන කොමත් තන්හාාවට බොරු කියන්නේ තන්හාාව නිසා රහමර පානය කරන්න තන්හාාව නිසා එතකොට මේ ගීත කියන්නේ තන්හාාව නිසා නැටුම් ගැනුම් ගැයුම් වැයුම් බලන්ඩයන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන තහාාවක් නිසා ඉති භාගිතන් වහසේ මේ ප්‍රඥ්ඥප්ති වද්‍ය ශික්ෂාපද පනවලා තියෙන්නේ ඒත් තන්හාාවෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපි ඉවත් කරවන්න වල නිසා අන්හාව ශය කරපු තැන නිවනයි එ මේ දවින් දවස වඩනවට වඩා ක්‍රමක්‍රමය ඉවත් කරඩ නෝනි ඒකට ඒශික්ෂාපද තියෙන ඒ ප්‍ර්ඥප්තිවද්‍යයේ භාගිතුන් හස පනවක්පු නිසා ඉති එහෙම සීලයේ ආකාර දෙකක් තියෙනවා ලෝකවද්‍යයි කෙනශික්ෂාපද ඉතාම භයානකයි මො දෙක ස්වභාව ධර්මයාගේ නීතිය. උල්ලංගනය කරහම ඒකාන්තයෙන් නිරය උරුම වෙන නිසා. එතකට මේශික්ෂාපද ටික භාගිතුන් වහන්සේ අපිට කියල දුන්නේ නැත්තං මේ සංසාර පිඳතන අපි යොක දන්නේ නෑන අබුද්දෝත් පාද කාලයක අපක දන්නේ නෑ බුද්දෝත් පාද කාලයක තමයි ලොවතුරා බුදුරු අපිට මේටික කියලදන්න නමුත් අදත් ඕක නොදන්න හුඟක් අය හිතාගෙනය බුදුරජාණන් වහසේ අපිට කරදර කලා කියලාඇ මේ නිදහසේ ජීවත්තෙන්ද හිටකු අපිට මේ සෙල්පද පනවලා අපේ ජීවිත යම්යම් ප්‍රමාණවලට සීමා කරලා කොටු කරලා තිෙලතිනි භාගිත න්ොහසි කියල තමයි කල්පනාව. මහා කල් පාසංක්‍ය හතරයි ලක්‍ෂයකක්. මේ සංසාරය පාරමිතා පිරිවේ. සසර සත්්‍යයා අපහසුතාවට පත්කරන්නෙමේ. අපහසුතාවේට පත්වෙලා ඉන්න සත්වයා ඒ අපහසුවෙන් මුදවන්ඩ තමයි මේසා අදීර්ග කාලයක් දුක්වෙන්නේ. එනිසා මේ සිල්පද ගැන කියල දුන්නේ කිසි සේත් අපිට කරදර කරන්ඩ නෙමේ පිවතුනි. අපි කරදරයෙන් මුදවන්ඩ. තාගේ නිසා ශ්‍රද්ධාවඇතිකර ගණ්ඩ ඕන. ශ්‍රද්ධාව උපද්ධවල ශ්‍රද්ධාව මත පිහිටලා භාගිතුන් වහන්ස කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අපි හැම වෙලා මුත්සාහ කරණ්ඩ ඕන මෙ සිල්පද ආරක්ෂා කරග ආ එවන් පුද්ගලයකුට තමයි දුකක් නැතුව සිල් රකට පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවන්තයට පුළුවන් දුකක් නැතුව සිල් රැකින්ට ශ්‍රද්ධාව නැති කෙනාට සිල් රැකිනවා කියන එක කරදරය එක දුකක් බවට පත්තිවා ඉනි ශ්‍රද්ධාව උපද වගත්ත කෙනාට මේ සංසාරෙන් එතරයන්ට ලොකු පහසුවක් තියවා ුදුරජාණන්හස පිළිබඳව ගෞරවේ ඇතිකරගෙන භාගිතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව ගෞරවේ ශ්‍රද්ධාව ඇතිකරගෙන තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් භක්තියෙන් යුක්තව භාගිතුන් වහසේ දේශනා කරපු මාර්ගය යමක් ඒ විදිහටම ගමන් කරන්න කටයුතු කරනවනං එවන් අය බොහොම සතුටු සිතිං මරණයට පත්වේෙන්ට පුළුවන් අයි. එනිසා පින්නතුනි එවන් අය මෙලව පිරිහින්නෙත් නෑ එවන් අය පරලොවදි පිරිහෙන්නේෙත් නෑ. මෙලොවත් ජයගන්නවා පරලොවත් ජයගන්නවා අන්තිමට බලාපොරොත්තුවයෙන නිවල දක්වාම ගමන් කරලා මේ සසරත් ජයගන්නවා. එවන් ගමන කියඩ බුද්ධාන්තරයක ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයකින් අපිට තියෙනෙ මහ පුදුම පිටූහලක් රැකවරණය. මේ අවස්ථාව නිතර නිතර ලැබෙන්නේ. ලැබිලතිය අවස්ථාවෙන් ප්‍රයෝජ නාර්ගෙන. මේ අනගී අවස්ථාවෙන් ලැබියුතු ප්‍රයෝජනය උපරිමේෙන් නෙලාගණඩ කටයුතු කරලා වහ වහා සතරාපායෙන් මිදිලා. මේ සංසාරයේ කෙරවල කරන්ඩ තුනුරුවන්ගේ ආශිරවාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍යිය වාසනාව උදාවේවා කියලා ආශිරවාද කරනවා. පින්නතු නිියද්ද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්තය දරුණු ලබනවා කේවී පුෂ්ප නයනප්‍රිය මහත්මා ඇතුළු පලි සියලු දෙනා විසින්. ඊට අමතරව වි්‍යවෘත විශ්වවිද්‍යාලී මිතුරු මිතුරියන් පිරිසත් මේ සඳහා දායක වෙන බව සිහිපත් කරලා තියෙනවා. උතු මරමුණ හැටීද සිහිපත් කරනවා කේවී බන්ධපාල මහත්මා මීට මා සහතරකට පමණ පෙර නිදන ප්‍රාප්තියට පත් වනා එතුමානන්ට පිින් අනුමෝදන් කිරීමත් වුලේ මියගිය සියලූම ඥාතීන්ට පිින් අනුමෝදන් කිරීමත් ප්‍රධාන අරමුණ හැකිට සිහිපත් කරනවා ඉට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකෑණන් වහන්සේටත් දාකතේ දැක් වූ විවෘත විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගිභාවී චිරජීවනය උදාවීවා කෙල සිහිපත් කරනවා ඒට අමතරව ලෝකවාසී සියලු දෙනාටම ප්‍රත්නත්‍රය ආශිරවාදය ලැබේවා නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ඇතිවේවා හැම කෙනෙකුගේම මෙලව ජීවිත ස්ුවපත්වේවා පරලෝ ජීවිත සුගතිගාමී වේවා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් චතුරාරි සත්‍යති ධර්මය අවබෝධ කරලා සැනසෙන්ඩ සකල ලෝකවාසී සියරු දෙනාටමත් අදදවසයේ ධර්ම දේශනාවේ දායකත්වය දරන නප්‍රිය මහත්ම තුළ විවෘත්ත විශවවිද්‍යාලි දූපතුන් සියලු දෙනාටමත් මේ පුුණ්්‍යි ධර්මයන් හේතුවාසනාවීවා කියල ආශිරුවාද කරනවා. ආකා සත්හාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරං රක්කන් තුළු කසාාසනගන්න දේවෝ වස්සතුකාලේනේ සස්්‍යය සම්පත් ඉහතු්ච. පිত භවතුළු කචරජnya භවතු දනමිකු.